පළවෙනි කාරණය තමයි අද විශ්ව මානව හිමිකම් දිනය ලෝකේ පුරාම මේක යම් යම් ප්‍රමාණවලින් යම් යම් මට්ටම්වලින් සමරනවා ඒකට හේතුව මානව අයිතිවාසිකම් කියන්නේ මිනිස්සෙක් ඉපදුන දවසේ ඉඳලා ඔහුට හෝ ඇයට ලැබෙන අයිතිවාසිකම පළවෙනි එක ජීවත් වීමේ අයිතිය එතකොට මේ කාරණා දෙක ගත්තොත් ඒ ජීවත් වීමේ අයිතිය කියන්නේ නිකම්ම ජීවත් වීමේ අයිතියක් නෙවෙයි ඔහුට හෝ ඇයට නිවහනක් තියෙන්න ඕන පිරිසිදු ආතාශ්‍රය අවශ්‍යයි කෑම බීම අවශ්‍යයි පිරිසිදු ජලය අවශ්‍යයි පිරිසිදු ආතාශ්‍රය අවශ්‍යයි ඉතින් මේ අර්ථයෙන් ගත්තොත් බොහොම පළල් වර්ජනය මානව අයිතිවාසිකම් දිනාගත්ත බොහෝ දේවල් 19 වෙනි සංශෝධනයේ ඇතුලේ ආපස්සට ගමන් කරන බවක් පේනවා ඒ නිසා අපිට සිද්ධ වෙනවා සිවිල් සංවිධාන හැටියට මේවා පිළිබඳ විග්‍රහ කරගන්න එක දෙවෙනි කාරණය තමාගේ කාර්යාලය තමාගේ වැඩපොළ ඒ ප්‍රජාව දැනුවත් කරන්න ඉන් ඔබට ගිහිල්ලා ගමේ වතුකරේ මේ පිළිබඳ තියෙන අවබෝධය ඇති කරගන්න මේක ලඝු කරන්න දෙන්නට නරකයි මේක බටහිරින් දල්ලු කරන ന്യാයපත්‍රය කියලා මොකද අපි රටවල් 180ක් විතර ඉන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මුතියන් වලට එකඟ වෙලා තියෙනවා ඒ සම්මුති වලට එකඟ වුණාට පස්සේ සම්මුති ක්‍රියාත්මක කළ යුතුයි ඒකට බැඳිලා ඉන්නවා ඉතින් ඒ නිසා අපිට කිසි කෙනෙකුට තර්ක කරන්න බෑ මේක බටහිරින් ගේන යුරෝපයෙන් තල්ලු කරන ന്യാයපත්‍රයක් කියලා උපතේ සිට විපත දක්වා කියන කාලය තුල ඒ මානව අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි මගේ අයිතිවාසිකම් විතරක් නෙමෙයි අනුන්ගේ මානව අයිතිකාසම් වෙනුවෙන්ද මා පෙනී සිටිය යුතුයි ඉතින් ඒ සඳහා සිවිල් සංවිධාන වලට විශාල වගකීමක් තියෙන කියන කාරණය තමයි මට මතක් කරන්නේ බොහොම ස්තුතියි